රාජකාරි කටයුතු හේතුවෙන් වනිදු හසරංග CPL තරගාවලියෙන් ඉවත් වෙද්දී ඉන්දියාව තුල වනිදු හසරංග නාමය උන්මාදයක් මෙන් පැතිර යයි. කොදේව දූපත්ති ක්‍රිකට් සැණකෙළිය හෙවත් කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලිය එළබෙන අගෝස්තු 24 වනදා සිට සැප්තැම්බර් 15 වනදා දක්වා කැරිබියන් දූපත්හිදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා සහභාගී වීමට නියමිත 24 හැවිරිදී වනිදු හසරංග හට ඉන් ඉවත් වීමට සිදුව තිබේ. සෙන්ට් කයිට්ස් ඇන්ඩ් නෙවිස් පේට්‍රියට්ස් කණ්ඩායම් විසින් ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගව පසුගිය අප්‍රේල් මාසයේදී පැවැත්වුණු ක්‍රීඩක වෙන්දේසියේදී සිය කණ්ඩායමට එක් කරගත්තේය. ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් අතර පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන තහවුරු වී නොතිබුණු නමුත් පසුගියදා එම තරගාවලියේ තරග කාලසටහන නිල වශයෙන් තහවුරු වීම නිසා වනිදු හසරංග හට 2021 CPL තරගාවලිය ක්‍රීඩා කිරීමට අවස්ථාව අහිමි වනු ඇත. ඔහු දැනටමත් ඒ බව සිය කණ්ඩායමේ කළමනාකාරීත්වය වෙත දැනුම් දී තිබේ. මෑත කාලය තුළ ඉතාම හොඳින් දස්කම් දැක්වූ ඔහු පසුගියදා නිමා වූ ඉන්දිය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ 20x20 තරගාවලියේ වීරයාද වුණා. එසේම ඔහු දැනට ලෝ 20x20 පන්දුවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමවල දෙවන ස්ථානයේද රැඳී සිටිනවා. ඊට අමතරව එම වෙන්දේසියේදී අලෙවි වුණු අනෙක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ තිසර පෙරේරා හා ඉසුරු උදානයි. ඔවුන් දෙදෙනාම මෑත කාලයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සම්මුදුන් ක්‍රීඩකයන්. ඒ නිසා ඔවුන් දෙදෙනා මේ තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතයි. ඔවුන් දෙදෙනා පිළිවෙලින් බාබඩෝස් රොයල්ස් කණ්ඩායම සහ ට්‍රින්බගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතව සිටි. එමෙන්ම ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග හට ඉන්දිය ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙන් අදහා ගත නොහැකි ඉල්ලුමක් හිමිව තිබෙනවා. මෙහිදී ඉන්දිය ප්‍රේක්ෂකයන් සමාජ ජාලවල සටහන් පිට සටහන් තබමින් පවසා සිටින්නේ වනිදුව එළඹෙන ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ඉහළ වෙන්දේසියක් යටතේ අලෙවි කළ යුතු බවයි. ඉය ඔවුන් දැඩිව පවසන අතරම බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ මෙවර ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ඉහළම මිලකට අලෙවි වන ක්‍රීඩකයාද වනිදු හසරංග වනු ඇති බවයි. ජගත් ක්‍රිකට් කවුන්සිලයේ විසින් නම් කරන ලද පන්දුවාර 20x20 ශ්‍රේණිගත කිරීමවල වනිදු මේ වන විට දෙවන ස්ථානයේ රැඳී සිටින අතර ප්‍රථම ස්ථානයට ප්‍රසාද ලකුණු කිහිපයක් පමණක් පසුපසින් සිටිනවා. මීට දින කිහිපයකට පෙර ඉන්දියාව සමග පැවති තරගාවලියේ වනිදු හසරංග දැක්වූ ඉතා ඉහළ මට්ටමේ දස්කම් හේතුවෙන් ඉන්දිය ප්‍රේක්ෂකයන් සමාජ ජාල වෙබ් අඩවිවල සටහන් පිට සටහන් තබමින් වනිදුව ඉල්ලා සිටින අතර ඔහුට විශාල රසිකයන් පිරිසක්ද මේ වන විටත් ඉන්දියාව තුළ නිර්මාණය වී සිටිනවා. ඉන්දිය ප්‍රේක්ෂකයන් වනිදුව IPL සඳහා එක් කරගන්නා ලෙස ඉල්ලා සමාජ ජාල මාධ්‍ය වෙත තැබූ අදහස් පහතින් දැක්වේ.